මෙතුමාට පින් සිද්ධ වෙන අපිටින්ට නිවහක් ලැබෙච්චෙන් කරන ලොකු සතුටක් දැනෙනවා. පුදුම සතුටක් මට දැනෙන්නේ. අපේ ජීවිතේ ගොඩාක් සතුටු දවසක්. මගේ මේ නිවාස තුල පදිංචි වෙලා ඉවෙලා ඒ කටයුතු සාර්ථක කරගෙන මගේ ඉදිරි ජීවිතය ආලෝකමත් කර ගැනීම, මගේ දරුවන්ගේ ජීවිතය ආලෝකමත් කර ගැනීම තමයි මගේ එකම අරමුණ වන්නේ. අපේ ජීවිතේ ගොඩාක් සතුටු දවසක්. මීට කලින් කිසිම දිනක රජයේ සේවකයෙකුට රජයේ ඉඩමක් ලැබුණේ නැහැ නොමිලේ. අද නොමිලේ අපට ඉඩම් කැවැල්ලක් ලැබුණා. ඒක අපිට දරා ගන්න බැරි තරම් ලොකු සතුටක්. මට හීනයක්ද කියලා හිතෙනවා මේක. මට ඇත්තමයි මට අපිට මේ වාගේ උදව්වක් කරන්න මේ වාගේ පුජ්‍යලේ අපිට රටට බිහිවීම ඇත්තටම කියනවා නම් බෝසත් කාලේ ඉපදිති බෝසතාණන් කෙනෙක් හා සමාන ඒ ප්‍රේමදාස මහත්තයාගේ පරම්පරාව තමයි අපි. අපි එදා ඉඳලා ඒ එනකට ප්‍රේමදාස මහත්තයාට වෙඩි තියාපු දවසේ අපි ඒ ගේ හදා හදා හිටියේ. එදා මේ අනාපු මේ බදාම ගොඩ තවමත් ගැට ගැහිලා තියෙනවා. අපි එදා ආවා ගෙදර. ඒ ඇවිල්ලා හිටියා අපිට. අද ඒ පුතා අද අපට මේ කරපු උදව්ව මහත්ඵලයි මහානිසංසයි මට කියන්න බෑ. මට ඒ තරම් සතුටක් දැනෙනවා. පුදුම සතුටක් මට දැනෙන්නේ. මේ වාගේ දෙයක් අපට කරන්න, මේ වාගේ පුජ්‍යලෙක් අපට, මේ වාගේ කෙනෙක් අපට අපේ රටට බිහිවීම මට හරිම සතුටක්. මම වක්ගඩු රෝගියෙක්. මට නිවාස ආදරයක් දුන්නා. මේ ගොඩාක් ලොකු පින්කමක් මේක. මම හිටියේ කුලී නිවාසවල. ඉතින් ඇත්තරම මම දැන් ගෙයක් නිවසක් හදාගෙන මගේ දරුවොත් එක්ක හොඳින් ජීවත් වෙනවා. මම ඉතින් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මට මේකට උදව් කරපු ඇමතිතුමාට. මම පොඩි පැල්පතක තමයි අවුරුදු ගාණක් ජීවත් වුනේ. ඇත්තටම දැන් නම් ලොකු සතුටක් දැනන දේ මොකද මට හිතට වහලක් ඇති සෙවණක් හදාගන්න ලබා දීමක් පිළිබඳව. මම මේ බොහොම දරු තුන් දෙනෙක්ගේ අම්මා කෙනෙක්. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා බොහොම දුරකට ගෙවාගෙන තමයි මම නගරයට එන්නේ දරුවොත් එක්ක. ඉතින් ඇත්තටම මේ 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 නිවාස ව්‍යාපෘතියේ යටතේ මට ඉඩම් කට්ටිය ලබා දෙන්න සජිත් ප්‍රේමදාස ඇමතිතුමාගේ මඟ පෙන්වීම යටතේ. ඉතින් ඇත්තටම මම මේ අදින් ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ මගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා. මගේ මේ නිවාස තුල පදිංචි වෙලා ඉවෙලා ඒ කටයුතු සාර්ථක කරගෙන මගේ ඉදිරි ජීවිතය ආලෝකමත් කර ගැනීම, මගේ දරුවන්ගේ ජීවිතය ආලෝකමත් කර ගැනීම තමයි මගේ එකම අරමුණ වන්නේ. අවුරුදු 17ක් කුලියට හිටියේ කුලි නිවසක. මේ අම්මාමයි බබාලා දෙන්න අවුරුදු 17ක් කුලියට හිටියේ. මේ මෙතුමාට පින් සිද්ධ වෙනවා අපිට ඉන්න නිවහක් ලැබෙච්චෙන් කරන්නේ.